ජාති සන්ධාන සභාවේ සාකච්ඡාවක් යනවා ජනාධිපතිතුමාගේ. ඒකට දැන් 13 දෙනාට ඔබතුමාලගේ විරුද්ධත්වයක් නැද්ද? නැහැ, මම හිතන්නේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි මැතිවරණ කියන කාරණේදී අපි මැතිවරණ තියන්න ඕනේ. දැන් පළාත් සභා මැතිවරණේ අවුරුදු ගාණක් කල් ගියා. ඉතින් මේක විහිළු සාධක කාරණේ තමයි පළාත් සභා මැතිවරණේ කල් දාන්න කටයුතු කරපු අයම අද 13ක් ගැන කතා කරනවා. ඉතින් ඔය කියන අයට 13 වෙනි සංශෝධනයේ සහ මේ කියන කාරණා පිළිබඳව ඔච්චර ලොකු උනන්දුවක් තිබ්බනම් මම හිතන්නේ මීට අවුරුද්දකට දෙකකට කලින් පළාත් සභාව කල් දාන්නේ නැහැ. මේ කල් දාන්න මැදිහත් වෙච්ච අය තමයි දැන් 13 වෙනි ආණ්ඩුවේ සංශෝධන ගැන කතා කරන්නේ. මම හිතන්නේ පළවෙනි කාරණේ වෙන්න ඕනේ ආණ්ඩුවක් විදියට සහ රටක් විදියට මෙන්නට ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරියේදී යන ගමන පිළිබඳ දීර්ඝ කතිකාවතක් ගොඩනගලා ඒ තුලින් ගන්න තීන්දුව තියෙන ප්‍රයත්නවලින් ඒ වගේම දැන් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ඒ විදිහට වැඩි කරනවා ජනතාව පොඩ්ඩක් අපහසුතාවයෙන් ඉන්න ඔබතුමාලට සහන දීමේ යම් කිසි වැඩසටහනක් ජනතාවට නෑ. පැහැදිලිව විදුලි බිල සම්බන්ධයෙන් අපි අපේ මතය තමයි එක වැඩි. හැබැයි ඉතින් අඩු කරා කියලා කොට අපි මහත්තයර හොඳක් කිව්වෙත් නෑ. විලෝණම් ගාක් අඩුවට දුන්නා, තෙල් අඩුවට දුන්නා, විදුලි අඩුවට දුන්නා, ගෑස් අඩුවට දුන්නා. දවසානේ ප්‍රතිඵලයේ උනේ කොට අපි රාජපක්ෂ මහත්තයව අරගෙන කලේ ලොක්කුවේ. එහෙමනම් මේ වෙලාවේ රාජ්‍ය ආයතන රැකගත යුතු කියන පිරිසකුත් ඉන්නවා. ඉතින් රාජ්‍ය ආයතන රැක ගන්න ඕන විදුලි බිල වැඩි කිරීමක් කළ යුතුයි කියන කාරණේ තමයි බොහෝ දෙනාගේ විශ්වාසය. අපි පැහැදිලිව විශ්වාස කරනවා මේ රටේ ජනතාවට ව්‍යාපාරවලට විශේෂම සංචාරක ව්‍යාපාරය සහ කර්මාන්තවලට වගේම ආගමික සිද්ධස්ථාන වෙන්න පුළුවන් සහ අඩු ආදායම් ලාභින්ට යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඉදිරියට ඔබතුමාට කැබිනට් මැතිතුමා දුර ලැබීද? මම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි කැබිනට් එකෙන් අයින් වුණාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අග්‍රමාත්‍යවරයා බවට පත් වෙච්ච වෙලාවේදී එතුමාට සඳහන් කරේ මේ කාල සීමාව තුළ කැබිනට් මණ්ඩලයට මම ඉන්නේ නැහැ කියන කාරණේ. මොකද විශේෂයෙන්ම පක්ෂයක් විදිහට අපි ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. අපි කරපු වැඩි ඇති ඒවා අපි හදා ගන්න ඕනේ. සහ පාක්ෂිකයක් අපි ඉදිරියට යන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ තනතුරු තානාන්තර ගැන නෙවෙයි. අපි මේ රටේ දේශපාලන ස්ථාවරත්වයේ ප්‍රමුඛතාවය විදිහට කටයුතු කරනවා. ඒ වගේම එක්සත් ජාතිපක්ෂත් එක්ක එකතු වෙලා ගමනක් යනවා. නැදි මැතිවරණයක් කියන කාරණේදී අපි එකතු වෙන්නේ කාටද දෙකද නැත්නම් කවුද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඉතින් අපි ජීවිතේට වෙන් වෙන්නා කියලා හිතපු අයත් එක්කත් අපි දැන් වෙන් වෙලා ඉන්නේ. ඒක තමයි දේශපාලනේදී මම හිතන්නේ අපි කළ යුත්තේ විශේෂයෙන්ම රටේ ජනතාවගේ පැත්තේ ඉඳන් ස්ථාවර ආණ්ඩුවක් හදන්න අවශ්‍ය මාවත නිර්මාණය කරන එක. ඉතින් අපි දකිනවා අතිගෞරව ජනාධිපතිතුමත් ඉතාමත් මහන්සි වෙලා නන්දුවෙන් මෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු ගන්න කටයුතු කරනවා.